පැයෙන් පැයටුවත් ඔබ වෙත ගෙනීමේ සාදර සමනුභාය. සන්තෙල් ශ්‍රී ලංකාවේ අංක එකස්ථානයේ ශ්‍රේණිගත සේවා සම්පාදකයා. ඉතින් සුරෙන් අයගේ ගොල බාලියුත් මෙතන ඉන්නේ කේ යාගලගෙත් අපි ගීත අහන්න ඕනේ, ගීත රස විඳින්නට අවස්ථාව කරගන්න ඕනේ. ඉතින් දැන් මේ සූදානම් වෙන්නේ ප්‍රියල අපි අපේ මලිත්ගේ ගීතයක් අහන්න. අපි කොහොමද මේකේ ගීත රචනය සංගීතය ගීත රචනය කරන්නේ සමන්ත හේරත්මිගේ මියුසික් ක්‍රේ සුරෙන් සතම්. මලිතේ කතාව ටිකක් කතා කරමු. ගීතය අහුවට පස්සේ නේද මලිතේ කතා කරන්නේ. ඕනි සාමාන්‍යෙම නා විස්තර කතා කරමු. මලිත ගීතය අහ. දැන් මේ ගීත සියල්ලෙම අපිට පැහැදිලිවම පේන තියෙන මේ යුගයත් එක්ක යන ගීත තමයි මේ නිර්මාණය වෙන්නේ. ඔබ මේ තරම් ඉක්මනින් කොහොමද මේ අලුත් වෙන්නේ? එහෙම ඉක්මනින් අලුත් වෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් මේ කල්පනා කරේ නැහැ ඇත්තටම. දැන් එහෙම කියන ගම්ම හැබැයි මේ මට ඒ රසය තියෙනවා. ඒ කියන්නේ දැන්
මංගාවට එන පිරිසත් එක්ක මම ගොඩාක් ළඟ ඉන්නේ. කියන්නේ ගුරුවරයෙක්ම නිකන් තවත් මේ ක්ලාසයක් කරනවා වගේ නෙමෙයි කරන්නේ. ඇත්තටම එන කට්ටිය ඔක්කොම දන්නවා මට මූලික අවශ්‍යතාවයක් තියෙන්නේ ඒ නිර්මාණ කරනේට යොමු කරලා එහෙම පිරිසක් බිහි කරගන්න එකනේ. ඒ නිසා මම ගොඩාක් ළඟින් මේ ඇසුරු කරන්නේ. එතකොට මම දන්නවා මේ ඒගොල්ලන්ගේ මේ මොකද ටේස්ට් එක කියන්නේ අපි ඒක මම හොඳට දන්නවා. එතන ඉඳන් තමයි මම නිර්මාණ කරන්නේ. ඒ නිසා වෙන්නේ සමායිට මේ ඒ නැවුම් බවක් ඒ වගේ කියන්නේ මේක ඇත්තට මම කියන්නේ කියන්නේ දැන් මම රාගධාරි සංගීතවත් කර්ණාටක සංගීතවත් හදාලා නෙමෙයි මම මේ මට ඔළුවට මට දැනෙන දේ මම ගිටාර එක ගත්තාම මට දැනෙන දේ තමයි මේ නිර්මාණ හරහා එන්නේ ඇත්තටම. කියන්නේ මම වෙස්ටර්න් තමයි ගිටාර එක කිරුවේ. ඒක සම්බන්ධ කරගෙන මට ඇඟට දැනෙන දේ ඔළුවට දැනෙන දේ තමයි මේ එළියට එන්නේ. ඒ දැනුනේ ඔබටත් ඒ විදිහම දැනෙන ඇති කියලා අපි විශ්වාස කරනවා නේද දේශා? ඔව් මලිත් එක්කත් පොඩක් කතා කරනවා. මලිත් ඉස්සලාම කිව්වා මේක කරන්නේ විනෝදාංශයක් හැටියට ඊට කලින් රැකියාවක් කරනවා කියලා. මේ දැන් අනාගත බලාපොරොත්තුවක් තියෙන්නේ සංගීත ශාස්ත්‍රයෙන් යන්නද එහෙම නැත්නම් තමන්කට රැකියාව පැත්තෙන් යන්නද? මම සංගීතය ගොඩක් කැමතියි. මම මගේ හොබි එක විදිහට තමයි මියුසික් කරන්නේ. මම ට්‍රාන්ස්ක්‍රීන් පෞද්ගලික කණිතේ සේවය කරන දැනට ඒකිනුත් ඉහළ දැනගම මියුසික් කරනු මට පුළුවන් දෙයක් කරන්න තමයි මම හිතන් ඉන්නේ. මේට ඔබ හදාරනොද සංගීතය කියන්නේ? ඔව් මම සංගීතය හදාරනවා. සුරේන්සර් කාට තමයි සංගීතය ගිටාර් ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි දැනට සංගීතය කරන්නේ. හරි දැන් සංගීතය පටන් ගත්ත තැන ඉඳලා දැන් සුරේන්සර් ළඟට ඇවිල්ලා ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන ගමනේ මොනවද තියෙන වෙනස්කම්? ගොඩක්. ඒ කියන්නේ මම ගිටාර් ගණන් සම්පූර්ණයෙන් මම කලින් ඉගෙන ගත්තට වඩා වෙනස්ම දෙයක් තමයි සුරේන්සර් මට කියලා දුන්නේ. සමහර කෝඩ්ස් ගහන විදිහ එහෙම ඔක්කොම සුරේන්සර් කියලා දුන්නා. ඒ වගේ තමයි ගිටාර් එක සම්පූර්ණයෙන් මම ගහපු ස්ටයිල් එක සුරේන්සර් වෙනස් කරා. හරි විදිහට හැදුවා මම. හඳයි තින් මෙයාත් එක්ක හැමෝත් එක්කම කතා කරන්න ඕනේ. තවත් කෙනෙක් ඉන්නවා. මම ඉතියා බලන්නේ ඉන්නසල් මේ අනිත් එකනද කසුන් නේ. කසුන් කොහොමද? කියන්නේ සංගීතය ඔබ ගායනය කරනවාද? කියන්නේ ගායනා කරනවාද? එහෙම නැත්නම් සංගීතය හදාරන කෙනෙක්ද? කියන්නේ භාණ්ඩ වාදන කරනවාද? දැනට වාදනය කරන ගිටාර් එක. වාදනය කියන්නේ මම පාසල් යන කාලේ නම් වයලින් එක වාදනය කරේ. අපි හැමෝම මලිතයි වාහි පෙරදිග සංගීත ගෲප් එකේ හිටියේ. එහෙම තමයි අපි මේවට සම්බන්ධ වුනේ. දැනට කියන්නේ සංගීත කරන අතරතුර කියන්නේ මගේ ගෙනුම් කටයුතු කරන ගමන් තමයි මම මේක කරන්නේ. ඊගෙනුම් කටයුතුයි මගේ රැකියාවයි දෙකම කරන ගමන් ඒ අතරේ මේක විනෝදාංශයක් වශයෙන් කරනවා. හදනි හැමෝම කරන්නේ විනෝදාංශයක් විදිහට. සුරෙන් අයගේ මේ මට අහන්න ඕනේ පුතත් මේ පැත්තට යොමු වීම ගැන මොකද හිතන්නේ? ඔබ බල කරාද එහෙම නැත්නම් ඔහුගේ කැමැත්තෙන් මේ පැත්තට ආවද? ඔහුගේ නිර්මාණකරණය කොහොමද ඔබ හිතන්නේ? මම මෙයාව ඒ කියන්නේ මම ගිටායක මම ප්ලේ කරවන මේ පොඩි කාලනම් මේ මගෙන් ඇවිල්ලා හෙවුවා මේ මට දාදරි ගිටාරයකට දාදරි කියලා. මේ මොකද මම ගිටාර් එකේ ඉන්නා කියලා එපා කියලා. කියන්නේ එයා බලා ගන්න එන්නේ නැද්ද මේ ගිටාරයත් එක්ක ඉන්නේ ඇයි කියලා වගේ. එහෙම තමයි හිටියේ. එහෙම ඉද්දි මම එයාට කවදාවත් කියලා නැහැ මේ මියුසික් කරන්න ඇවිල්ලා මෙහෙම කියලා. එයාගේ ආසාව තියෙන්නේ මේ දැන් මම මේ මේගොල්ලන් ගොඩක් කැමති නිසානේ මේකට මම මේගොල්ලන් නිර්මාණය කරන්න එහෙම දැන් මම බලෙන් මේ මම නිර්මාණ කරන නිසා ඔයත් නිර්මාණය කරන්න කියලා කිව්වොත් එහෙම ඒක ඇත්තටම හොඳ නිර්මාණ කවදාවත් එන්නේ නැහැ එතන. හැබැයි එයා දැන් අපේ ගෙදර ඒ වට පිටාවත් එක්ක මේ මම හැම වෙලා මේ නිර්මාණ කරනවා එහෙම දැකලා දැකලා මෙයා ගිටාර් එක දැන් තාත කොහොමද මේක මේ කියලා ඔන්න එතෙන් එනකොට තමයි දැන් මම එයාට පුහුණු කරන්න පටන් ගන්නෙ. ඊට අමතරව නිර්මාණ කරන එක දැක්කට පස්සේ ඉතින් එයා කරලා අහනවා මේක හොඳද කියලා. මම සමහර වැරදි දැන් දැක්කම මං කියනවා නෑ මේක තව චුට්ටක් මේ විදිහට එන්න ඕනේ හිමිම කියලා. තමයි මේ හදාගන්නේ. ඉතින් ඉගෙනීම තමයි ඉගෙනගෙන යන නිසා පාසලේ මේ පැත්තට මේ ලොකු නැඹුරුවක් කරගන්න දෙන්නේ නෑ මම. මොකද ඒතන ඒ දෙත් පොඩ්ඩක් එළියට දාගන්න ඕන නිසා. දැන් අපි ඇතුලෙන් ගීත ගීතයක් අහපින්ද අපි ඉස්සෙල්ලා කතා කරන්නේ අර තරුඳුගේ ගීතයක් තියෙනවා රූප රචනය කරපු. ඒක පළවෙනි වතාවට ප්‍රචාරය වුණේ ආසාදයෙන් රූපවාහිනී. ඒ වගේම වැඩිම වතාවක් ප්‍රචාරය වුණේ ආසාදයෙන් රූපවාහිනී. ඒ නිසා තරුඳු පිළිබඳ අපිටත් ආඩම්බරයක් සහ ආයිරයක් තියෙනවා. මොකෝ ඔබ අතරේ තරුඳුව ගෙනාවේ අපි හින්දා. තරුඳුගේ රූප රචනය කරපු ගීතයට අපි දැන් යන්නේ. මත නැගී
ඇවිදින්නට ඉම කැටමක් සීතලෙන් මිදී එදා අද අතර පඩි වෙන ශක්තියන තරඳු මේ ගීතය කොහොමද නිර්මාණයන පොඩක් අපට ඒක පසු ගැනක මේ ගීතය පද රචනය සුජීව සම්පත් පිරිස් විසිනත් යාගම සංගීතය සුරෙන් දිසානායක උගුරුතුමා විසිනුත් කරේ. ඇත්තර මේ ගීතය ගැන කියද්දි අපි මේක අවුරුදු දෙකක් විතර කාලයක් තුළ පුහුණුවීම් කළා. ඒවගේම මුලින්ම අපි සෑගේ ගෙදර ගිහිල්ලා ගඟගාව ඉඳගෙන ගිටාර එක ගහලා තමයි මේක අපි ගොඩාක් කල් ප්‍රැක්ටිස් කරේ. ඉතින් ඒකේ අන්තිම ප්‍රතිඵලය වශයෙන් මේ වීඩියෝ එක ඔයගලන් බලන්න පුළුවන් වුණා. ඇත්තටම ගායන්ත අයියත් මේ සින්දු කරද්දී මික්ස් කරන්නලා ඒ වගේ දේවල් වලින් ගොඩක් මට උදව් කරා මේ සින්දුවේදී. ඒ වගේම තුසිත වයිඩ් ඇන්ගල් තමයි මේකේ විෂුවල් එක කරේ. සුරෙන් මේ වගේ තමන්ගේ ගොල බාලයොත් එක එකතුලා නිර්මාණ කරනකොට ඒ වගේ සීමාවල් එහෙම සාමාන්‍යයෙන් පැනවෙන්නේ නැද්ද? කාගෙන්ද? දැන් අපි කියමු ගෝලෙක් එක නිර්මාණයක් කරනකොට තියනවා දැන් මට අවශ්‍ය කරන පරාසයට මූට ගායනා කරන්න පුළුවන්ද? ඔව්. ඒ වගේ ගැටලු වෙනවා. ඒ වගේම තවමත් ඔහු අධ්‍යයනයක නියලමින් සිටින කෙනෙක් නිසා ඔබේ තියෙන උපරිමයේ යොදා වුණු නිර්මාණයක් කිරීමේදී පොඩි පොඩි ගැටලු වෙනවා. ඔබට එතෙන්දී කිසියම් ආකාරයක සීමාවකට ලක් වෙන්න වෙනවා. ඒ වගේ ගැටලු තිබුණා. ඇත්තටම මෙහෙමයි. දැන් අපි දැන් මම තෝරගද්දී මම මේගොල්ලන්ට ගීතයක් නිර්මාණය කරන තැනට එන්නේ යම්කිසි එයා ඒ මට්ටමට ආවන් පස්සේ විතරයි. නැත්නම් ඒ ඉන්න මගේ පන්තින හැමෝටම මේ ගීත නිර්මාණය කරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් එහෙම එතෙන්ට ආවට පස්සේ මේ තෝරගත්ත මේ පිරිසින් තමයි මේ නිර්මාණකරණය මේ කරගෙන යන්නේ. තව ඉන්නවා ඒගොල්ලන්, ඒ කියන්නේ තව
පුහුණුවීම් වලින් පස්සේ ඒක ඉස්සරහට එන්න දැම තව ඒගොල්ලන් ඉගෙනීම් වෙන තිගෙනීම් පැත්තේ ඉන්න කට් ඉන්නවා. ඒවත් පස්සේ ඒගොල්ලන්වත් මේ විදිහටම මේ ඒ නිර්මාණ වලට යොදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මගේ නිර්මාණවලත් හැම වෙලාවෙම මම ගායන්තත් එක්ක ඉඳගෙන කරන්නේ කියලා. ඒක මට මේ වාදනය පැත්තෙන් සහය දෙන තව ඉන්නවා මේ ඉන්දික සහ රුක්ෂන් කියලා. ඒගොල්ලන්වත් ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ගයන්ත ගේන සුනන්ද කියලා තමයි මේ අපි ස්ටුඩියෝ එකේ ඉන්න. ඉතාමත් ආදරෙන් ඒකත් මේ අවස්ථාවේ මතක කරගන්න. මොකද මට හරියට ඒගොල්ලන්ගෙන් උදව් තියෙනවා මේ මේ යන ගමනට. ඒගොල්ලන්ගත් මේ ආදරෙන්ම මතක් කරන මේ අවස්ථාවයි මම. ඔව් දැන් තවද අපිට විනාඩි කීපයක් තමයි අද දවසේ හැඩකාර හඳාවත් එක්ක වැඩි ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට ඉස්සෙල්ලා තව ගීතයක් දෙකක් අහන්නත් ඕනේ. ඊට ඉස්සෙල්ලා උපේක්ෂ මේ ඔක්කොටම කලින් අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා කෙටි විරාමයක් ලබා ගමු. ඊට පස්සේ තවත් අඩුම ගීත දෙකක්වත් අහමු. යෞවන සම්මානදිනෝ තනියෙක් විශිෂ්ටයි සමද? පළමු දර්ශනය 17,000 සායයි කියට කොළඹ එල්ෆින්ස්ටන් රංගාලේ. අපි මේ ගමනක් යනවා. ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් ඉස්ත්‍රික් තරුණ සේවා කාර්යාල වලින් දැනගන්න. මිලේ හොඳේ විශිෂ්ටතම තුරුණු තරුව වීමේ සටනේ අසංක නිශාන්ත පාටිය නිවන්තික අධිවිශාන් චින්තක ඔබේ SMS මනාපයෙන් ජනප්‍රිය මුතුරුණු තරුව වීමේ සටනේ හොඳ මුතුරුණු තරුවට ජනප්‍රිය මුතුරුණු තරුවට වටිනා නවතම මයික්‍රෝකාර් දෙකක් මයික්‍රෝකාර් දිනාගන්නේ කවුද? 29 වන සෙනසුරාදා රාත්‍රී 9:20ට තුරුණු තරු අවසන් මහා තරගය බලන්න. උඹ කළ වැඩේ නම් බොහොම නරකයි. ඒ මිනිස්සු විශ්වවිද්‍යාලයට දියුණුවේ වෙලත් උඹට බැරි වුණානේ ඇවිත් යන්න උත්සවයට. ඔය ගමන ගියොතින් හෙට දවසේ ඒකට ඉවරයි. අනිද්දා දවස කකුල් දිල්ලට ඉවරයි. අපි සුරින් දිසානායක සමගින් කතා කර කර ඉන්නකොට අපි කිව්වා අද දවසේ තාත්තයි පුතයි දෙන්නම හැඩ අධහැඩකාර හඳාව රසවත් ගන්න නැත්නම් හැඩ කරන්න ඇවිත් තිනවා කියලා. අපි දැන් පුතාට අවස්ථාව දෙනවා. අපි කිව්වනේ ගීත දෙකක් තවම අහන්න ඕන කියලා. ඒ නිසා ඉක්මනට ගීත දෙකට යන්නත් වෙනවා. අපි සංගීත ගීතයට thank you.
ප්‍රේක්ෂාර ඉස්සෙල්ලා පොරොන්දුවක් දුන්නා අපි අවම ගීත දෙකක් අනිවාර්යෙන් අහන්න ඉඩ ප්‍රස්තාව සලසා ගන්නවා කියලා. දැන් මේ පොරොන්දුව ඉෂ්ට කරන්න වෙන නිසා අපිට අද දවසේදී හැඩකාරයන් දෑවේ සමුගැනීමත් සටහන් කරන්න වෙනවා. විශේෂයෙන් අද දවසේ අපි ගෙවා දැම්මේ අපි කලින් මතක් කළා වගේම ගීතයක ගායකයෙක් ගායිකාවක් අපේ අතරට ගීතයක් අරන් එද්දී ඊට පිසිපස සිට ඒ සියල්ල පිළිබඳ ඉතාමත් විශාල ශක්තියක් දෙන පද රචකයා සහ සංගීතඥයා බොහෝ විට අමතක වෙනවා. මේ කාරණාවන් දෙකෙක්ම වර්තමානයේ තුල සංගීතයේ ශක්තිමත් කරන ඒ වගේම ඉදිරි පරම්පරාවක් නිර්මාණය කිරීමේ කාර්ය පසුපස සිට ඊට විශාල මෙහෙවරක් කරන සුරේන් දිසානායකත් එක්ක සුරේන් සූති අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම මේ සිළුම දිනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ හැඩකාර හැන්දෑව ඒ වගේම මේ අයිටින් ආයතනයටත් මේ කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම රුවන්ක නිෂ්පාදිකාවටත් චංචලා එතකොට දිනේශර මගේ නිර්මාණ ගැන හැම වෙලාවෙම පිටිපස්ස ඉඳන් බලන දෙන්නේ මම එතකොට උපේක්ෂා මණ්ඩන් ඇත්තරම අවංකම ස්තුතිය අපි සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ උදගර සිටිනවා. එහෙමනම් අපි මේ ගීතයත් එක්කම අද දවසේ හැඩකාර හැන්දෑවෙන් සමුගන්න. සුබ දවසක්. හැමෝටම පේනවා බලන්න ආසයි can see with us as teenagers and know what we like to know ප්‍රශ්න වලට උත්තර දෙන්න වැඩි දිනා ගන්න සජීවීව එකතු වෙන්න අපේ වෙලාව know the time every weekday evening 4:30 to 6 ඔයගලත් එක්ක එකතු වෙන්න අපි මතක